ආයුබෝවන් ඔබ සිරිතනටම ඔබ එකතු වී සිටින්නේ විෂන් එඩියෝ ශ්‍රී ලංකා YouTube නාලිකාව සමගින්. ඔබ දන්නවා සාමාන්‍ය පෙළ විභාගයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ඉතින් අපි හිතුවා අද දිනේදී ඔබත් සමග සාමාන්‍ය පෙළ විද්‍යා විෂය සඳහා ඔබට උදව්වක් වෙමින් මෙවර විභාගයේදී ඇසිය හැකි සුපිරි අනුමාන ප්‍රශ්න ඔබත් සමග සාකච්ඡාවට ලක් කරන්න. මෙම අප විසින් සාකච්ඡා කරන අනුමාන ප්‍රශ්නම යම් කිසි පොඩි පොඩි වෙනස්කම් වලට භාජනය කරලා මේවම තමයි තරුවනේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පැමිණීමේ ලොකු ඉඩකඩක් පවතින්නේ. ඒ අනුව අද දිනේදී අපි අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ පස්වෙනි වීඩියෝව ඔබත් එක්ක ගෙනල්ලා තිනවා. මීට පෙර අප විභාගයට එන්න පුළුවන් ටාගට්ස් ප්‍රශ්න අනුමාන ප්‍රශ්න හතරක් වීඩියෝ හතරක් උස්සේ සාකච්ඡා කරා. ඒ වගේමයි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ සෑදීමට දායක වන මූලාශ්‍ර මොනවාද යන මෙයින් වීඩියෝ එකකුත් අපි කරලා තිනවා. ඒ වගේමයි විෂන් එඩියෝ ශ්‍රී ලංකා වන අප සාමාන්‍ය පෙළ විද්‍යා විෂයේ යටතේ පවතින ඒකක එනම් පාඩම් ගණනාවක් මේ විදිහ ආවරණය කරලා තිනවා. ඔයගලන්ට ඒවත් පල්ලෙහැන් තින ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක්ස් තුලින් ඉගෙන ගන්න පුළුවන්, නොමිලේම අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ අනුව දරුවනේ අද දිනේදී අපි සාකච්ඡා කරමු. අද දවසේ අපි සාකච්ඡා කරන්න නියමිත අනුමාන ප්‍රශ්න පත්‍රය දෙසට. මේ අනුමාන ප්‍රශ්න පත්‍රය ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකක් තුලින් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. අද දිනේදී මම තෝරගත්තේ ජීව විද්‍යාව ගණේ යටතේ එන්න පුළුවන් විශේෂ අනුමාන ප්‍රශ්නයක්. දරුවනේ මේ හා සමාන ප්‍රශ්නයක් මෙවර ඔබට පළමු රචනා ප්‍රශ්නයට හෝ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයට පැමිණිය හැකි. ඔබට දැන් පෙනෙනවා යයි මා සිතනවා ප්‍රශ්න පත්‍රය. අපි මේ ප්‍රශ්න පත්‍රය අද සාකච්ඡා කරමු. බලන දරුවනේ මේ ප්‍රශ්නයේ දෙස මම දැන් ප්‍රශ්නේ ඔබත් සමග කියවනවා. ඔබට පුළුවන් මට කලින් පිළිතුරු ගන්න, පිළිතුරු දාන්න නැත්නම් ඒ පිළිතුරු ලියා ගන්න. අපි මේ ප්‍රශ්න පත්‍රයේ සිද්ධාන්ත මතක් කරගනිමින් ඉගෙන ගමු. බලමු දරුවනේ ප්‍රශ්නේ දෙස. ශ්‍රේෂ්ඨ චාරිකාවක යෙදුණු ශිෂ්‍ය කණ්ඩායමක් පොකුණක් සහයාවට නිරීක්ෂණය කළේ ඔන්න ඉස්කෝලෙකින් ගිය ට්‍රිප් එකක් වගේ අදහසක්. ඒකේ ශිෂ්‍ය කණ්ඩායමක් හිටියයි ශිෂ්‍ය කණ්ඩායම පොකුණක් හයවට පරිසරය නිරීක්ෂණය කරලා තියෙනවා. දක්නට ලැබුණු ශාකහා සතුන්ගේ ලැයිස්තුවක් සකස් කෙරුණි. ඔන්න දැන් ශාකහා සතුන්ගේ ලැයිස්තුවක් පෙන්වනවා අපිට. මොනවද බලන්න තියෙන්නේ? නාගස, පිළුහුඩුවා, සමනලයා, මැඩියා, මාළුවා, නෙළුම්, මීවන, ගොළුබෙල්ලා, පුවක් ගස. ළමයි මේ හා සමාන ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම මෙවන රචනා ප්‍රශ්නයක් විදිහට එනවා. දැන් එතකොට ඔබට මෙම ප්‍රශ්නේ කියවද්දි මතක් වෙන්න ඕනේ මේ මොන පාඩමින්ද මෙම ප්‍රශ්නේ සකසලා තියෙන්නේ. මේ හදලා තියෙන්නේ ජීවීන් වර්ගීකරණය කියන පාඩමේ 10 වන ශ්‍රේණියේදී ඔයගොල්ලෝ දෙවෙනි වාරයට අදාළව ඉගෙන ගන්නවා ජීවීන් වර්ගීකරණය. ඒ පාඩම දන්නේ නැත්නම් කරුණාකරලා ඒ පාඩම බලන්න. ඔය ජීවීන් වර්ගීකරණයෙන් තමයි පුතා මේ ප්‍රශ්නේ නිර්මාණය කරලා තින්නේ. එතකොට මේ ප්‍රශ්නට අනුව අපිට දැන් නාගහා, පිළිකුඩුවා, සමනලයා, මැඩියා යනාදී වශයෙන් ජීවි විශේෂ කිහිපයක් දක්වා තිබෙනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අපි අහන්නේ කියලා. මෙහි දැකිය හැකි අපුෂ්ප ශාකය නම් කරන්න. දරුවනේ අපුෂ්ප ශාක කියන්නේ අපි දන්නවා පුෂ්ප හට නොගන්නා ශාක. පුෂ්ප හට නොගන්නා ශාක තමයි අපුෂ්ප ශාක. එතකොට මෙතන දීලා තියෙන පිළිතුරු අතරින් අපි දන්නවා මෙතන ශාක වර්ග කිහිපයක් පෙන්නනවා. ඒ තමයි නෙළුම්, මීවන, පුවක් ගහ. ඔතනින් අපුෂ්ප ශාකයක් විදිහට හැසිරෙන අපි දන්නවා මීමන ගහ. මීමන ගහ තමයි දරුවනේ අපුෂ්ප ශාකයක් වෙන්නේ. මීමන කියන්නේ පුෂ්ප හට ගන්නෙත් නැති, ඒ වගේම බීජ හට ගන්නෙත් නැති අපුෂ්ප ශාකයක්. ඒ නිසා නිවැරදි පිළිතුර විදිහට ඔයා සනාථ කරන්න ඕනේ මීමන. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. නාගස හා පුවක් ගස අතර පවතින රූපීය වෙනස්කම් දෙක බැගින් වගුවේ සඳහන් කරන්න. දරුවනේ හොඳට අහගන්න. දැන් ඔයාලට පේනවා නාගස. නාගස කියන්නේ සපුෂ්ප ශාකයක්. ඒ කියන්නේ දරුවනේ මල් හට ගන්නවා. ඒ වගේමයි දරුවනේ පුවක් ගස කියන්නේ සපුෂ්ප ශාකයක්. ඒ කියන්නේ මල් හට ගන්නවා. නමුත් මූලිකව නාගස හා පුවක් ගස සපුෂ්ප ශාක වුණාට අපිට ඒවා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. නාගස කියන්නේ පොඩ්ඩක් මතක් කරගන්න ඔයාගේ විශේෂ දැනුම. නාගස කියන්නේ පුතා දිවි බීජපත්‍රි ශාකයක්. දිවි බීජපත්‍රි ශාකයක් තමයි නාගස කියන්නේ. ඒ වගේම අපි දන්නවා පුවක් ගහ කියන්නේ පුතා ඒක බීජ පත්‍රි ශාකයක්. එනවා සරලව මෙහි නාගස හා පුවක් ගසේ වෙනස්කම් ලෙස අපි අහන්නේ ඒක බීජ පත්‍රි හා දිවි බීජ පත්‍රි ශාකවල පවතින වෙනස්කම්. අපි මතක් කරගත්තොත් මොනවාද පුතා දිවි බීජ පත්‍රි ශාකවල තියෙන වෙනස්කම්? හොඳින් අහන්න. දිවි බීජ පත්‍රි ශාකවල බීජ පවතිනවා. දිවි බීජ පත්‍රි ශාකවල බීජ පවතිනවා.
ඒ බීජ වලට දරුවනේ පත්‍ර දෙක බැගින් පවතී. මේ පත්‍ර වලට අපි පියලි කියලා කියනවා. බීජ පත්‍ර දෙක බැගින් අන්තර්ගත වෙනවා දී බීජ පත්‍රීව. හැබැයි දරුවනේ ඒක බීජ පත්‍රී ශාකවල පවතින්නේ බීජයට එක පත්‍රයක් පමණයි. බීජයට එක පත්‍රයක් පමණක් පවතින. එහෙනම් අපිට මෙතන වෙනසක් ලියන්න පුළුවන් මේ පැත්තේ බීජයට පියලි දෙකක් ඇත. මේ පැත්තේ ලියන්න පුළුවන් බීජයට එක් පියලක් ඇත. කියන්නේ බීජයට පත්‍ර දෙකකි දී බීජ පත්‍රය කියන්නේ ඒකනේ. ඒක බීජ පත්‍රී වල ලියන්න පුළුවන් බීජයට පත්‍ර එකක් ඇත. තව මොනවද තියෙන ලක්ෂණ? තව සරලම ලක්ෂණයක් තමයි පුතා දී බීජ පත්‍රී ශාකවල ගහේ කද තියෙනවා. කද දරුවනේ අතු වලට බෙද. ගහේ කද අතු වලට බෙද. එහෙනම් අපිට දී බීජ පත්‍රී පැත්තේ කියන්නේ ආදස පැත්තේ ලියන්න පුළුවන් ශාකයේ කද අතු වලට බෙද. ශාකයේ කද අතු වලට බෙද. හැබැයි දරුවනේ මතක් කරගන්න ඒක බීජ පත්‍රී ශාකවල ගහේ කද අතු වලට බෙදෙන්නේ නැහැ. කෙලින්ම ඉහළට වර්ධනය වන කදක් තමයි පවතින්නේ අතු වලට නොබෙදේ කියලා අපිට ලියන්න පුළුවන්. මේට අමතරව ඒක බීජපත්‍රය සහ දී බීජපත්‍ර ශාක අතර වෙනස්කම් ගණනාවක් තිබෙනවා. මම දැන් කියන්නම් ඕගොල්ලෝ මතක් කරගන්න. අමතකනම් විශේෂයෙන්ම දරුවනේ දී බීජපත්‍ර ශාකවල පවතින්නේ මුදුන් මුලක්. මුදුන් මූල පද්ධතියක්. හැබැයි ඒක බීජපත්‍රී වන පුවක් ගහේ තියෙන්නේ කන්තු මූල පද්ධතියක්. අපිට ඒකත් වෙනස්කමක් විදිහට ලියන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි දී බීජපත්‍ර ශාකවල චතුරංක හෝ පංචාංක පුෂ්ප තමයි දරන්නේ. නමුත් ඒකබීජපත්‍රී ශාකවල ත්‍රී අංක සහිත පුෂ්ප තමයි දරන්නේ. මොකද ඒ කිව්වේ දීපීජපත්‍රී ශාකවල මල්පෙති බොහෝ විට හතරේ ගුණාකාර හෝ පහේ ගුණාකාර තමයි පවතින්නේ. නමුත් ඒකබීජපත්‍රී ශාකවල මල්පෙති තුනේ ගුණාකාර තමයි පවතින්නේ. යනාදී වශයෙන් අපිට ඒකබීජපත්‍රී සහ දීපීජපත්‍රී ශාකවල වෙනස්කම් වගුගත කරන්න පුළුවන්. මේක අහන්නේ වෙනස්කම් දෙකක් පමණයි. ඉතින් ඔයාලට පුළුවන් කැමති වෙනස්කම් දෙකක් ඔයාලට මේ වකුවට යොදා ගන්න. අපි බලමු දරුවනේ තුන්වන ප්‍රශ්නේ. මෙම පරිසරයේ හමුවන අපුෂ්ට වංශී සතුන් දෙදෙනෙක්. දරුවනේ අපුෂ්ට වංශීන් කියන්නේ කවුද? අපුෂ්ට වංශීන් කියන්නේ කොඩු වැටපෙලක් නැති අය. එතකොට බලන්න මෙතන තියෙන සත්තු වලින් පිළිහුඩුවා කියන්නේ පක්ෂිය කොඩු වැටපෙලක් තියෙන. හැබැයි සමනලයා කියන්නේ අපුෂ්ට වංශී. විශේෂයෙන්ම සමනලයා කියන්නේ අපුෂ්ට වංශීන්ගෙන් ආත්‍රපෝඩා නේද? ආත්‍රපෝඩා වංශයේ ඒ නිසා සමනලයාට අනිවාර්යයෙන්ම අපි දන්නවා කොඩු වැටපෙලක් නැහැ. හැබැයි මැඩියා කියන්නේ අපි දන්නවා මැඩියා කියන පුතා උභය ජීවියේ කොඩු වැටපෙලක් තියෙනවා. මාළුවා කියන්නේ පිස්කේස් කියන වර්ගයට ඇති වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම කුළුවට පෙලක් තියෙනවා. හැබැයි පුතා ගුළුබෙල්ලට කුළුවට පෙලක් නැහැ. ගුළුබෙල්ල කියන්නේ අපුෂ්ට වංශී මොලුස්කාව. අපුෂ්ට වංශී මොලුස්කාව. ඒ නිසා මෙතන පිළිතුරු විදිහට අපිට ලියන්න පුළුවන් සමනලයා. සමනලයා ලිවිය හැකි. ඒ වගේම අපිට ලියන්න පුළුවන් දරුවනේ ගුළුබෙල්ල. ඔයගොල්ලෝ මට කලින් පිළිතුරු ගන්නව නම් වඩා හොඳයි. ඒකට ඔයාටම තර්ක කරන්න පුළුවන්. ඔයා කොච්චරක් නිවැරදිද යනවා. මේ හා සමාන ප්‍රශ්න තමයි මෙවර 2022 සාමාන්‍ය පෙළ විභාගයේදී අහන්නේ. ඉතින් ඔයා අනිවාර්යෙන්ම මෙවර විභාගයට යන්න කලින් මතක් කරලා ජීවීන්ගේ වර්ගීකරණයේ පාඩම බලාගෙන යන්න. ඒක ඉතාමත් වැදගත්. අපි බලමු හතරවෙනි ප්‍රශ්නය. නාගසේ විද්‍යාත්මක නාමය අපිට දීලා තිනවා මෙසුවා නාගසාරි කියලා විද්‍යාත්මක නාමය. එසේ ලියා ඇත්තේ කිනම් නාමකරණයකට අනුවද කියලා අහනවා. දරුවනේ අපි දන්නවා මේ ලෝකේ ඉන්න ඕනෑම ජීවයේ විශේෂයකට අපි විද්‍යාත්මක නාමයක් ලබා දෙනවා. ඒක අපි හඳුන්වනවා දිවිපද නාමකරණය කියලා. ඒක පද දෙකකින් යුක්තයි. ඒ නිසා අපි ඒකට කියනවා දිවි පද නාමකරණය. ඒ නිසා මෙතන පිළිතුර සඳහන් වෙන්න ඕනේ දිවි පද නාමකරණය වශයෙන්. දිවි පද නාමකරණය. හරිම සරලයි. දැන් කවුරුහරි එක්කෙනෙක් ඇහුවොත් මේ දිවි පද නාමකරණය කවුද මේ ලෝකෙට හඳුන්වා දුන්නේ? මොන විද්‍යාඥයා? මතක් කරගන්න දිවි පද නාමකරණය මේ ලෝකෙට හඳුන්වා දුන්නේ කැරෝලස් ලිනෙයස් කියන විද්‍යාඥයා විසින්. අපි යමු මෙහි B කොටස. බලන්න දරුවනේ B කොටස. ශාකයක ලිංගික ප්‍රජනනය සඳහා හැඩගැසී ඇති ව්‍යුහය පුෂ්පයයි. දර්ශීය පුෂ්පයක දික්කඩක්ක ව්‍යුහය පාස් දෙකක්. තමයි මට බොහෝ දුරට හිතෙනවා මේ හා සමාන ප්‍රශ්නයක් ඔබට මෙවර විභාගයේදී අසන්න පුළුවන්. පුෂ්පයක කොටසක් දීලා පුෂ්පයක කොටස් නම් කරන්න. ඒ වගේම දරුවනේ බලාගෙන යන්න මොනවාද මම මේ කියන කාරණා. විශේෂයෙන්ම ශාකවල කෘතිම වර්ධක ප්‍රචාරණයේ යටතේ අපි ඉගෙන ගන්නවා පටක රෝපණය වගේ කාරණා. අතු බැදීම, අතු බද්ධ කිරීම වගේ කාරණා අපි ඉගෙන ගන්නවා. ඒ ටික පොඩ්ඩක් හොරින් බලාගෙන යන්න. විශේෂයෙන්ම ශාක ප්‍රජනන යටතේ තියෙන්නේ. ඒ වගේම ස්වභාවික වර්ධක ප්‍රජනන යටතේදී අපි ඉගෙන ගන්නවා භූගත කදන්. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා දරුවනේ සංචිත මුල්. ඒ වගේම යනාදී කරුණු කාරණා අපි ඉගෙන ගන්න. ඉතින් ඒ පැත්තත් ඔයා පොඩ්ඩක් බලාගෙන යන්න. ඔයාගෙන් මෙවර ජීව විද්‍යාව රචනා ප්‍රශ්නෙට ඒ අදාළ පද්ධති ඒ අදාළ කොටස් වලින් අහන්න පුළුවන්. විශේෂයෙන්ම පටක රෝපණය කියන මාතෘකාවත් බලාගෙන යන්න. අපි බලමු මේ පුෂ්පයේ කොටස් නම් කරන්න. අපි බලන්න මේ සපුෂ්ප ශාකයක පුෂ්පයක කොටස්. දැන් දරුවෝ මේ පුෂ්පේ ඒ යන්නෙන් අදහස වෙන්නේ මොකක්ද? මට කලින් දන්නවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන ගමන් ඔයාලට උත්තර ප්‍රකාශ කරන්න. දරුවෝ මේ පුෂ්පේ ඒ යන්නෙන් ප්‍රකාශ වෙන්නේ
කලංකය. කලංකය තමයි මේකේ ඒ විදිහට නිරූපණය වෙන්නේ. කලංකේ තමයි පහළට තියෙන තීරුවට අපි කියන පුතා කීලය කියලා. කලංකයේ කීලය. කීලයේ කෙළවර වන්නේ මෙන්න මේ ව්‍යුහයට අපි කියන පුතා ඩිම්බ කෝෂය. කලංකයේ කීලය සහ ඩිම්බ කෝෂය. දරුවනේ පුෂ්පයක ඔය කලංකයයි කීලයයි ඩිම්බ කෝෂය කියන උපාංග තුනටම අපිට විශේෂ නමක් කියන්න පුළුවන්. ඒ තමයි ජායාංගය කියලා. ජායාංගය කියන්නේ පුෂ්පයක තියෙන ගැහණු කොටස් වගේ. මේ සාමාන්‍යයෙන් පුෂ්පයක පිරිමි කොටසුත් තියෙනවා ගැහණු කොටසුත් තියෙනවා. ගැහණු කොටස් වලට දරුවනේ අපි කියන්නේ ජායාංගය. එතකොට ජායාංගයට ඇති වෙන්නේ කලංකයේ කීලය සහ ඩිම්බ කෝෂය. අපි බලමු අනිත් කොටස්. හොඳින් බලන්න මේකේ D. D කියන්නේ මෙන්න මෙතන තමයි ඉතලේ දාලා තින්නේ. මේ D වගේ එකට අපි කියනවා දරුවනේ පරාග දානි. D කියන්නේ පුතා පරාග දානියට තමයි D කියලා කියන්නේ. පොතින් ධාරණය කරගන්න. ඒ පරාග දානි ඉඳන් මෙන්න මේම නැට්ටක් වගේ කැල්ලක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා පුතා සූත්‍රිකාව. සූත්‍රිකාව කියලා කියනවා. ඔයාලට මේව උගන්වලා ඇති ඔයා යන විද්‍යා පන්තියේ ගුරුවරයා. ඉතින් අනිවාර්යෙන්ම උගන්වලා තියෙන දේවල් ඔයාලට අමතක නම් ඒස උගන්වපු නෝට්ස් බලලා නැවතත් ඔයාගේ පාඩම ඔයාගේ මතක ශක්තිය වැඩි කරගන්න මේ වගේම අනුමාන ප්‍රශ්න විභාගයට යන්න කලින් කරලා යන්න. මේ දිනවල ඔයා කරන්න ඕන ගොඩක් අනුමාන ප්‍රශ්න ඒ වගේම පසුගිය පාස් පේපර්ස් ප්‍රශ්න සාකච්ඡා කිරීම. දරුවනේ දැන් මේ DHI පරාගදානීය සූත්‍රිකාවයි කියලා අපි නම් කරා. මේ දෙන්නටම අපිට පොදු නමක් කියන්න පුළුවන්. මේ දෙන්නටම පොත අපිට පොදු නමක් විදිහට කියන්න පුළුවන් රේණුව කියයි. ඔය පුෂ්පයක රේණුව කියන්නේ පරාගදානීය හා සූත්‍රිකාව කියන දෙක එකතු. ඒ වගේම මේකට කියන්න පුළුවන් කාවචනයක්. ඒ තමයි දරුවනේ පූමාංගය. පූමාංගය. මොකද පූමාංගය කියන්නේ? පූමාංගය කියන්නේ පුෂ්පයක තියෙන පිරිමි කොටස්. පුෂ්පයක පිරිමි කොටසුත් තියෙනවා පුෂ්පයක ගැහණු කොටස් තියෙනවා. විශේෂයෙන්ම කලංකයේ කීලය ඩිම්බ කෝෂය කියන්නේ ජායාංගයේ නැත්නම් ගැහණු කොටස්. පරාගදානීය සූත්‍රිකාව වන රේණුව අපි කියනවා පුෂ්පයේ පූමාංගය කියලා. එතකොට දැන් මේකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා A B C D ඔප්ෂන් මගෙන් දක්වන කොටස් නම් කරන්න අපි ඒක කරා. අංක 2. මෙහි රූපයේ පූමාංගයට අයත් කොටස දක්වන අක්ෂරය. පූමාංගයට කොටස් දක්වන අක්ෂර තමයි DHI නේද? DHI විදියට ඔයාලට පිළිතුර උණු කරීමේ හැකියාව තියෙනවා. අපි බලමු දරුවනේ මේක C කොටස ඔතකොට ප්‍රශ්නයක්. C කොටස ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද පද්ධති වලින් තමයි කොටස නිර්මාණය කරලා තියෙන්නේ. අපි බලමු C කොටස. වෛද්‍ය පරීක්ෂණයකදී පුද්ගලයෙකුගේ මුත්‍රවල සංයුතිය පහත ආකාරයෙන් සඳහන් විය. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ මුත්‍ර සාම්පලයක් අරන් ඒ මුත්‍ර සාම්පලයේ තියෙන සංඝටක පරීක්ෂණාත්මකව අත්දහා බලන්න. බලන්න මේකේ මේ මුත්‍ර සාම්පලයේ ජලයේ තියෙන 94%ක්, ලබන වර්ග 101%ක්, යූරියා 101%ක්, යූරික් අම්ල අංශු මාත්‍රයක්, ක්‍රියටිනින් අංශු මාත්‍රයක් බලන්න දරුවනේ මෙන්න මෙතන තමයි වැඩි. රතුරු දුරාණු red blood cell රතුරු දුරාණු තියෙනවලු 103%. පොදින් අහන් ඉන්න දරුවනේ මම මේ කියන කාරණාව සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍ර සාම්පලයක් අපි බැලූ කලදී මේ මුත්‍ර සාම්පලයේ රතුරු දුරාණු පවතින බෑ. කියන්නේ නිරෝගී නම් මුත්‍ර සමග රුධිරය එවත් රතුරු දුරාණු තියෙන්න බෑ දරුවනේ. ඒක හොඳින්ම ධාරණය කරගන්න. කිසියම් පුද්ගලයෙකුගේ රුධිරයේ රතුරු දුරාණු තියෙනව නම් ඒකෙන් ගම්මෙමාන වෙන්නේ එයාගේ වකුගඩු දෙක අකර්මණ්‍ය වෙලා. වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල වෙලා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ඒ වගේම මේ අනිත් කාරණාව හොඳින් අහගන්න. කිසියම් පුද්ගලයෙකුගේ මුත්‍ර සාම්පලයක් පරීක්ෂා කිරීමේදී එහි ප්‍රෝටීන අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම ඇල්බියුමින් වගේ ප්‍රෝටීන අන්තර්ගත වෙනවා නම් ඒකත් අපි තර්ක කරන්න පුළුවන් එතන එයාගේ වෘක්‍ර අකර්මණ්‍යතාවයක් පෙන්වනවා කියලා. එහෙනම් හොඳින් ධාරණය කරගන්න නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍ර සාම්පලයක රතුරු දුරාණු පවතින බෑ. ඒ වගේමයි ප්‍රෝටීන පවතිනත් බෑ. විශේෂයෙන්ම ප්ලාස්මා ප්‍රෝටීන විදිහට අපි සලකන ඇල්බියුමින් වගේ ප්‍රෝටීන පවතින්නෙත් බෑ. එතකොට දැන් බලන්න මේ පුද්ගලයාගේ වඩ පේනවා මුත්‍ර සාම්පලයේ රතුරු දුරාණු අන්තර්ගත වෙනවා. බලන දරුවනේ පළවෙනි ප්‍රශ්නේ. ඉහත සටහනට අනුව වකුගඩු සම්බන්ධ වී පවතියේ හැකි අනුමාන කළ හැකි රෝගී තත්ත්වය අනුව එනම් මොකද රෝගී තත්ත්වය? වෘක්‍ර අකර්මණ්‍ය වීම. වෘක්‍ර අකර්මණ්‍ය වීම කියලා වාට පිළිතුරු ගොනු කරන්න පුළුවන්. අකර්මණ්‍ය වීම. බලන දරුවනේ ඊළඟ ප්‍රශ්නේ. අදාළ රෝගයේ පවතියයි අනුමාන කිරීමට හේතු කරුණක් සඳහන් කරන්න මොකද කරුණ? ඔහුගේ මුත්‍ර සාම්පලයේ රතුරු දුරාණු යම් ප්‍රතිශතයක් අන්තර්ගත වීම. ඔහුගේ මුත්‍ර සාම්පලයේ රතුරු දුරාණු යම් ප්‍රතිශතයක් අන්තර්ගත වීම ලෙස අපිට පෙන්වා දෙන්න පුළුවන්. අපි යමු අවසාන ප්‍රශ්නයට. ආහාර ජීර්ණ පද්ධතිය තුළ අවශෝෂණ ක්‍රියාවේදී පහත ද්‍රව්‍ය අවශෝෂණය කරන ඉන්ද්‍රියන් අපෙන් අහනවා. මේක උද ලේසි ප්‍රශ්නයක්. ගිය අවුරුදු ආහාර ජීර්ණ පද්ධතිය ඇව්වා. මේ අනුමාන ප්‍රශ්න යම්
කොටසක් ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳ සමානුපාත වෙනවා මොකද මේ අහන්නේ අපෙන් අහනවා ග්ලූකෝස් හා ජලය අපේ ඇඟට උරා ගන්න ඉන්ද්‍රිය කුමක් වැඩි හරියක්ම ග්ලූකෝස් වගේ පෝෂක පදාර්ථ අපේ උරා ගන්න පුතා කුඩා අංශේ නැත්නම් ශුද්‍රාන්තයේ තුල තමයි ග්ලූකෝස් වගේ දේවල් අවශෝෂණය කිරීම දේහයට උරා ගැනීම සිදු කරන්නේ අපි ගන්න ආහාරවල පවතින ග්ලූකෝස් වගේ සංඝටක වැඩි හරියක්ම දේහයට අවශෝෂණය කරන්නේ ශුද්‍රාන්තවල විභාගයෙන් පොත් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කිරීම සඳහා වැඩි වශයෙන් හැඩගැසී ඇති ඉන්ද්‍රිය කුමක්ද බයනතු කියන්න කුඩා අන්තය නැත්නම් ශුද්‍රාන්තය හැබැයි දරුවනේ ජලය අවශෝෂණය කරන්න වෙනම ඉන්ද්‍රියක් ක්‍රියාත්මක වෙනවා ජලය අවශෝෂණය කරන්න වැඩි වශයෙන් දායක වෙන්නේ මහාන්තය මහාන්තය ඒ නිසා ජලය අවශෝෂණය කිරීම සඳහා ලියන්න ඕනේ මහාන්තය එනවා දරුවනේ අපි මේ කෙටි වීඩියෝ තුලින් අපි සාකච්ඡා කරා අද දිනේදී විභාගයට එන්න පුළුවන් ජීව විද්‍යාව ප්‍රශ්නයක් සුපිරි අනුමාන ප්‍රශ්නයක් එනවා මෙය අප විසින් සාකච්ඡා කරන ලද සුපිරි අනුමාන 5 වෙනි වීඩියෝ එක මෙලෙසම තවත් වීඩියෝ එකක් ප්‍රගෙනීමේ බලාපොරොත්තුවෙන් අද දිනේදී මම සමු ගන්නවා ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා විභාගයට හොඳින් සූදානම් වෙන්න ඔබට පුළුවන් හොඳින් පාඩම් කරොත් විද්‍යා විෂයට අනිවාර්යයෙන්ම මේ සාමර්ථයක් ගන්න ඒ වගේමයි දිගටම Vision Radio Sri Lanka YouTube මාලිකාවත් එක්ක එකතු වෙන්න අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න